සුබ දවසක් යාළුවනේ ඔයගොල්ලෝ හැම දිනාටම මම අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මතක ඇති මම පවර් බැංක් එකක් හදන හැටි වීඩියෝ එකක් දැම්මා සමහර විට ඔයාලත් ඒ වගේ දෙයක් හදන්න උත්සාහ කරන්න ඇති මෙන්න මේ වගේ දෙයක් හැදුවට පස්සේ මේකේ නිමාව ගැන ටිකක් අපිට තැනකට ගෙනියන්න පුළුවන් විදිහට ලස්සනට තියෙන්න ඕන අන්න ඒ ගැන හිතලා බලද්දී මම මේ අද කියන්න යන්නේ මේ පොලිතීන් එකක් පිළිබඳව මේවා ගන්නවා බැටරි පැක් හදද්දී ඒවා සීල් කරන්න. හරි අපි එහෙනම් බලමු මේ මොනවද කියලා. මේ පොලිතීන් එක දාලා අපිට පුළුවන් හීට් කරනකොට මේක ගන්නට සීල් වෙනවා. මෙන්න මේ වගේ දෙයක් භාවිතා කරලා පුළුවන් අපිට අවශ්‍ය නම් බැටරි පැක් එකක් සීල් කරගන්න. එහෙමත් නැත්නම් ඔය දැන් අපි උදාහරණයකට ගමු අපි හද පවර් බැංක් එක අන්න ඒක සීල් කරගන්න ඒ වගේ දේවල් අපිට කරගන්න පුළුවන් මේක ලංකාවේ වෙළඳපොලේ නම් මට හොයාගන්න බැරි වුණා මම මේක AliExpress එකෙන් තමයි ඕඩර් කරේ හරි දැන් බලමු මේක කොහොමද අපි මේකෙන් ප්‍රයෝජනය අරගන්නේ කියලා මේක සාමාන්‍යයෙන් එන්නේ නිකන් ඔයාලා දැකලා ඇති අර තේ කොළ තේ තවන් ගහද්දි තේ බකට් ගහන්න ගන්න කොළේ අන්න ඒ වගේ සිලින්ඩර් ආකාර එකක් තමයි එන්නේ අපි අවශ්‍ය අපිට සීල් කරගන්න ඕන එක මේකට දාලා මේකට හොට් එයා ගන්න එකකින් තාපය සප වෙනකොට මේක ඇකිලිලා සීල් වෙනවා මේකක් නැත්තම් ඔයාලට හොට් එයා ගන්න එකක් නැත්තම් භාවිතා කරන්න පුළුවන් හෙයා ඩ්‍රයර් එකක් භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ අයිටම් එක තමයි මම ගෙන්න ගත්තේ ඔයාලට මේක පුළුවන් ලිතියම් අයන් බැටරි වලටත් මේ කවර් එක ගන්න තියෙනවා මේ 18650 බැටරි සීල් කරන්නත් මේ ගන්න පුළුවන් එක එක ප්‍රමාණ වලින් මේ ගන්න පුළුවන් මේක මේ තියෙන මිලිමීටර් 30 130 ඔය වගේ මේ තියෙන බැටරි පැක් හදන්න ගත්තු ඒවා ඔයාලට පැහැදිලි ඇති AliExpress එකෙන් ඔයාලට මේ එක එක විදිහේවා හොයා ගන්න පුළුවන් ඔයාලා සර්ච් කරලා බලන්න මෙන්න මේ නම ගහලා මේ තියෙන ලිතියම් අයන් රැප් කවර් ස්කින් කියලා ගැහුවහම ඔයාලට හොයාගන්න පුළුවන් මේ තියෙන මම හදපු පවර් බැංක් එක මේක භාවිතා කළා මම මේක සීල් කරගෙන තියෙන ආකාරය තමයි ඔයාලට දකින්න පුළුවන් හොඳයි මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙයි කියලා උත්සාහ කරලා බලන්න ඔයාලට මේකට විතරක් නෙවෙයි ඔයාලට බැටරි පැක් ඒ වගේ ඕනම දෙයකට මේක භාවිතා කරන්න පුළුවන් මේක හීට් කරගද්දී ඔයාලට වෙනම හොට් එයා ගන්න මුකුත් නැත්තම් ඔයාලට පුළුවන් කොණ්ඩෙ වේලන ඩයර් එකෙන් මේක ඒකේ හීට් එක උඩරිම දාලා රත් කරලා මේක කරගන්න මාත් මේක භාවිතා කරලා තමයි මේක හදාගත්තේ ඔයාලත් එහෙනම් මේක උත්සාහ කරලා බලන්න ළඟදිම තව වීඩියෝ එකකින් හමු වෙනකන් එහෙනම් ඔයාලට සුබ දවසක්